ආදරයෙන් පිළිගන්න ඔයාලා මගේ YouTube channel එකට. ඉතින් අද මම කතා කරන්නේ Blender කියන software එකේ basic ටික. ඉතින් ඔයාලා Blender කියන software එක install කරගත්තනම් ඒක open කරගන්න. Blender තියෙන්නේ 3D modeling, animation, ඒකේ දේවල් තමයි video editing, ඒ වගේ දේවල් මේකත් පාවිච්චි කරන Blender කියන software එක. ඉතින් අද මම කියන්නේ මම basic ටික Blender වල කියලා දෙන්නම් ඔයාලා මුලින්ම දැනගන්න. බ්ලෙන්ඩර් හසුරවන්න. ඉතින් ඔයාලා දැන් මෙහෙම ඕපන් කරගත්තාම දැන් මගේ වර්ෂන් එක 2.83 කියන නිසා මේ මගේ එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ බ්ලෙන්ඩර් සොෆ්ට්වෙයාර් එක ඕපන් කරගත්තාම. නමුත් ඕල්ඩ් වර්ෂන් එකක් නම් මීට වඩා එක්කෝ මෙතන තියෙන පින්තූර වෙනස් වෙන්න පුළුවන්, මේ වගේම අදාළ ටූල්ස් මෙනු බායකේදී තියෙන්න පුළුවන්. සමහර ඕල්ඩ් වර්ෂන් වල මීට වඩා අඩු වර්ෂන් වල ඔයාලට ඉන්ටර්ෆේස් එක මීට වඩා වෙනස් විදිහට බලන්න පුළුවන්. උදාහරණයක් දෙන්නම්. උදාහරණයක් විදිහට මම ඔයාලට පෙන්නනවා ඕල්ඩ් වර්ෂන් එකක්. එතකොට වර්ෂන් 7.2.74 වගේ වර්ෂන් එකක් ගත්තොත් මම ඔයාලට පෙන්නන ඒ වර්ෂන් එක කොහොමද කියලා. මේ තියෙන්නේ බ්ලෙන්ඩර් 2.74 කියන වර්ෂන් එක. ඉතින් ඔයාලට පේනවා සම්පූර්ණ අර වගේ නෙමෙයි, ටිකක් වෙනස්. නමුත් තියෙන ඔප්ෂන්ස් අර කලින් එකේ තියෙන ටූල්ස් ටිකම මේකෙත් බලාගන්න පුළුවන්. විවිධ තියෙන ලොකේෂන් එක පොඩ්ඩක් වෙනස්. නමුත් ඔයාලට සොෆ්ට්වෙයාර් කියන්නේ වර්ෂන් දෙකේම හොඳට වැඩ කරගන්න පුළුවන්. කැමති වර්ෂන් එකක් ඉස්සෙල්ලා සිලෙක්ට් කරගන්න, ඔයාලා කැමති මොන වර්ෂන් එකටද කියලා ඕල්ඩ් ඕ ලේටස්ට් වර්ෂන් එක එකකින් ඔයාලා මොඩලින් කරන්න පටන් ගන්න. එකකට හුරු වුණාම ඉතින් ඔයාලට වැඩ කරගෙන යන ලේසි වෙයි. දෙකම පුළුවන්, දෙකම හසු කරන්න ඉගෙන ගන්න. අමාරුවක් නෑ, එකම ටූල්ස් ටික තියෙන්නේ. ඉතින් ඔයාලට මේ ට්‍රාන්ස්ලේට්, ලොකේට්, ස්කේල්, මිරර් මේ වගේ ඔප්ෂන්ස් තියෙනවා. ඒ ටික වචන ටික දැනගත්තම තියෙන ලොකේෂන් එක විතරයි දෙකේ වෙනස් වෙලා තියෙන. ඒ ටික ඐඩෙන්ටිෆයි කරගත්තම ඔයාලට පුළුවන් මේ සොෆ්ට්වෙයාර් වර්ෂන් හොඳට හැන්ඩල් කරන්න. ඉතින් වර්ෂන් දෙක කියන්නේ කීපයක් තියෙන නිසා, ඒවා පොඩි පොඩි වෙනස්කම් තියෙන නිසා තමයි ඔයාලට ඒකත් හැන්ඩල් කර දුන්නේ. ඉතින් අද මම වැඩ කරන්න යන්නේ බෙන්ඩර් වර්ෂන් 2.83 කියන වර්ෂන් එකේ. ඉතින් ඔයාලා ආරම්භයේදීම මේක ඕපන් කරගත්තම මේ විදියට එකක් තමයි බලාගන්න පුළුවන්. මෙතනදී new file කියලා තියෙන new file වර්ග කීපයක් ඔප්ෂන්ස් අපිට කීපයක් දීලා තියෙනවා. general 2D animation, sculpting, VFX, video editing වගේ. ඉතින් මම modeling කරන්න යන නිසා, models හදන්න යන නිසා general කියන layout එක තෝරගන්නවා. ඉතින් ඔයාලා general කියන එක මෙතනින් තෝරගන්නත් පුළුවන්, නැත්නම් මේ වගේ interface එකට කියලා click කරලා general කියන layout එකට යනවා. ඉතින් මම මෙතෙන්දී ජෙනරල් කියන එක මෙතනින් ක්ලික් කරගන්න. ජෙනරල් ගියා. දැන් එතකොට මේ වගේ ජෙනරල් ලේඅවුට් එකේ තමයි දැන් අපි ඉස්සෙල්ලාම ඔයා දැනගන්න ඕන එක තමයි මේ ඔබ්ජෙක්ට් එක අපි එක එක පැති වලින් බලන්නේ කොහොමද කියන එක. ඒක බලන විදි, ඒ කියන්නේ බලා ගන්න පුළුවන් විදි කීපයක් තියෙනවා. අපි මවුස් එක ගත්තත් මවුස් එකේ ස්ක්‍රෝල් වීල් එක ඉස්සරහට මේ කරත් zoom in වෙනවා, පිටිපස්සට කර කෙරුවා වීල් එක, ඒ කියන්නේ මේක zoom out වෙනවා. ඉතින් මේ විදිහට ඔයාලට zoom in, zoom out කරගන්න පුළුවන්. පේනවද හොඳට? zoom in, zoom out. රැපිරට එනවා මේක. විදිහට zoom in, zoom out මගින් යන පොසිෂන් එක බලාගන්න පුළුවන්. ඊට පස්සේ ඔයා mouse wheel එක පද කරගෙන මෙහෙම වටේට කර කෙරුවා. කියන්නේ පොසිෂන් එක හරකවුවොත් මවුස් වීල් එක ප්‍රෙස් කරගෙන කරකවන්න. එතකොට මේ ඔබ්ජෙක්ට් එක වටේ රොටේට් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඒ විදිහට රොටේට් කරගන්න පුළුවන්. ඊට පස්සේ shift එකත් එක්ක මවුස් එකේ වීල් එක ප්‍රෙස් කරන් මේ විදිහට එහාට එහාට ගෙනියන්න පුළුවන්. දැන් ඔවා මොඩල් එකක් හදනකොට තමයි මේ ගොඩක් වැදගත් වෙන්නේ. අපි zoom out කරනවා, scroll wheel එක හද කරා rotate කරනවා, එතකොට shift එකත් එක move කරනවා. මේ වගේ දේවල් වැදගත් වෙනවා. ඊට අමතරව ඔයාලට පුළුවන් මෙතන තියෙන hand tool එක. hand tool එක මේ විදිහට press කරගෙන මෙහෙම මෙතන වටේට කරකෙවීම මේ විදිහට size වලට කරකව ගන්න පුළුවන්. ඒ hand tool එක ළඟට ගිහිල්ලා එක press කරගෙන කරනවා. ඉතින් ඒ විදිහට අපිට මේ විදිහට අය කියන්නේ තියෙන ඔබ්ජෙක්ට් එකේ පැත්තෙන් VF එක බලා ගන්න පුළුවන් විදි හසුරවන විදි තමයි මම මේ කියලා දුන්නේ.
ඊට පස්සේ ඊළඟ වැදගත් දේ අපි කතා කරන කතා කරොත් මෙතන තියෙනවා z y x කියන coordinate system එක. ඉතින් top view එකට යන්න පුළුවන් මේ විදිහට click කරලා. එතකොට මෙතෙන්දී බලා ගන්න පුළුවන් ඔයාට z එක තියෙන්නේ පහළට මූණ දාලා තියෙන පහළට. එතකොට y axis එක තමයි මේ පෙන්වන්නේ කොළ පාටින් and x axis එක තමයි මේ පැත්තට පෙන්වන්නේ රතු පාටින්. එතකොට ඔයාට කැමති විදිහට මේකේ view එක මෙතන click කරලා වෙනස් කර ගන්න පුළුවන්. y එක මේ පැත්තට x එක මේ පැත්තට. x එක උඩහට y එක මේ පැත්තට. එතකොට z එක තමයි මැද තියෙන එක තමයි පහළට පේන්නේ. ඒ විදිහට අපිට view එක axis එක වෙනස් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා මේක position කරගන්නකොට z එක උඩට තියෙන විදිහටත් xy මේ අතර ඒ කියන්නේ මේ අතර තියෙන විදිහටත් හදාගෙන modeling කරන එක කරගෙන යන්න. ඊට පස්සේ මම ආයලට කියලා දෙන්නම් ඔබ්ජෙක්ට් එකක් ඇඩ් කරන්න කොහොමද කියලා. ඉතින් ඇඩ් ඔබ්ජෙක්ට් එකක් ඇඩ් කරනවා නම් ආයලට පුළුවන් මෙතන ඇඩ් කියන ඔප්ෂන් එක සිලෙක්ට් කරන්න. ෂෝට්කට් කී එක ආයලට පේනවා නැති Shift A කියලා. එතකොට මම ඇඩ් එකෙන් මෙෂ් කියා කර්ව්ස් තියෙනවා, සර්ෆේසස්, මෙටාබෝල්ස් and lights තියෙනවා, කැමරා එකක් ඇඩ් කරන්න පුළුවන්. ඉතින් අපි ඉස්සෙල්ලා මෙෂ් කැමරා ලයිට් ඇඩ් කරන්න කලින් අපි මේ දේවල් ගැන බලලා ඉමු. ඉතින් අපිට පුළුවන් මේ විදිහට cube එකක්, UV sphere එකක්, circle එකක්, plane එකක්, cone එකක්, ටෝරස් එකක් ඇඩ් කරගන්න. ඊට අමතරව අපිට මෙහෙම මෙතන මේ වගේ ලොකේෂන් එකේ ජෙනරල් ලේඅවුට් එක එනකොට අපිට shift එකක් එක්ක ඒ ප්‍රෙස් කරොත් මේ විදියට shift එකත් එක්ක ඒ ප්‍රෙස් කරොත් මේ විදියට අපිට එනවා මේක සිලෙක්ට් කරන්න පුළුවන් මෙතන. කැමති කරලා අර මේ ඔක්කොම සිලෙක්ට් වුණේ මොකද කියලා බලනවා ඇති. එහෙම වුණේ අපි ඒ කී එක ඉස්සෙල්ලා ප්‍රෙස් කරනවා. ඒ කී එකෙන් කරන්නේ කීබෝඩ් එකේ ඒ වලින් කරන්නේ දැනට තියෙන අපේ ජෙනරල් ලේඅවුට් එකේ තියෙන සියලුම ඔබ්ජෙක්ට් සිලෙක්ට් කරන එක තමයි. ඉතින් සියලුම ඔබ්ජෙක්ට් සිලෙක්ට් කරන එක මෙතෙන්දි වෙලා තියෙනවා. හරි. ඉතින් ඊළඟට මම ඔයාලට කියන දෙන්න යන්නේ ඒක හරි. මම මෙතෙන්දී කැමරා එකයි රයිට් එකයි මට අවශ්‍ය නැති නිසා ඒ දෙක කන්ට්‍රෝල් එකත් එක්ක සිලෙක්ට් කරලා ඉවරලා නැත්නම් මෙහෙම සිලෙක්ට් කරගන්න පුළුවන්. මෙහෙම ඩ්‍රැග් කරගෙන ඇවිල්ලා සිලෙක්ෂන් ටූල් එක තියෙනවා. මෙන්න මේ සිලෙක්ෂන් කියන ටූල් එක, සිලෙක්ට් බොක්ස් කියන ටූල් එකට ගිහිල්ලා මේ විදිහට මේ සිලෙක්ට් කරොත් මේ විදිහට ඔක්කොම සිලෙක්ට් කරොත් ඔක්කොම සිලෙක්ට් වෙනවා. නැත්නම් ඔයාට අවශ්‍ය ඔබ්ජෙක්ට්ස් එක විතරක් මේ විදිහට සිලෙක්ට් කරලා සිලෙක්ට් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඩිලීට් කරගන්න එක්කෝ මෙතනින් ක්ලික් කරන්න පුළුවන්, රයිට් ක්ලික් කරන්න පුළුවන්. මෙතන ඩිලීට් කියන එක තියෙන ඩිලීට් කරන්න පුළුවන්. නැත්නම් ඔයාලට දැන් අන්ඩු කරනවා. මෙතන මේ විදිහට සිලෙක්ට් කරලා කීබෝඩ් එකේ X කියන කී එක ප්‍රෙස් කරලා මෙතන ඩිලීට් කරා. ඒ විදිහට ඩිලීට් කරගන්න පුළුවන්. ඊට පස්සේ මම ඔයාලට කියලා දෙන්න හිතන්නේ කොහොමද ඔබ්ජෙක්ට් එක මූව් කරන්නේ කියලා. මූව් කරන්න පුළුවන් මෙන්න මේ මූව් ටූල් එකෙන්. ඒකට ඔබ්ජෙක්ට් එක සිලෙක්ට් කරගෙන මේ විදිහට අපිට මේ විදියට ඉසෙට් ඇක්සිස් එකේ මූව් කරගන්න පුළුවන්. මේ විදියට ඉසෙට් ඇක්සිස් එක දිගේ මූව් කරගන්න පුළුවන්. මේ විදියට y ඇක්සිස් එක දිගේ මූව් කරගන්න පුළුවන්. මේ විදියට z ඇක්සිස් x ඇක්සිස් එක දිගේ මූව් කරගන්න පුළුවන්. x axis එක දිගේ මූව් කර ගන්න පුළුවන්. ඔයාලට මොනවා හරි මේ මොඩලින් කරද්දී වැරදීමක් වුණොත් ඒක අන්ඩු කරගන්නේ කොහොමද කියලා කට්ටිය ඒ කියන්නේ අපිට අන්ඩු කරගන්න ඕන වුණොත් කලින්ම control z ඔබන්න පුළුවන්. නැත්නම් මෙතන edit කියලා අන්ඩු කරගන්න පුළුවන්. අපි shortcut key එක නම් දන්නවනේ අන්ඩු කරන control z කියලා ඒක පාවිච්චි කරන්නත් පුළුවන් blender කියන software එකේදී. ඉතින් එම්බිර අඩු කර ගන්නත් පුළුවන්.
ඊට පස්සේ තව මොකක් කරන්න පුළුවන් විදියක් තමයි අපි ඔබ්ජෙක්ට් එක සිලෙක්ට් කරලා ඒක G එකට G කීබෝඩ් එකේ G ප්‍රෙස් කරලා G ප්‍රෙස් කරලා මේ විදියට අපිට පුළුවන් එක එක පැති වලට දෙන්න. අපේ ඔබ්ජෙක්ට් එක ඈතටම ගිහිල්ලා ඔයාලා ඒක ඒ කියන්නේ G එකත් එක්ක දැන් ආයෙ පෙන්නන්න. ඔබ්ජෙක්ට් එක සිලෙක්ට් කරා G එකත් එක්ක මේ විදිහට මූව් කරලා අපි ලෙෆ්ට් ක්ලික් කරොත් ඒ පොසිෂන් එක ස්ථිර වෙනවා. රයිට් ක්ලික් කරොත් නැවත හිටපු පොසිෂන් එකටම යනවා. රයිට් ක්ලික් කරලා පෙන්නන්න ඕනට මොකද වෙන්නේ කියලා. රයිට් ක්ලික් කරා අර කලින් තිබ්බ පොසිෂන් එකටම ගියා. දැන් මම ලෙෆ්ට් ක්ලික් කළා ඔයාලට පෙන්නන්න. නැවත G එක ප්‍රෙස් කරලා මට අවශ්‍ය ලොකේෂන් එකට ගෙනිහිල්ලා ලෙෆ්ට් ක්ලික් කරනවා. අන්නකොට ඒ පොසිෂන් එකේ ස්ථිර වුණා ඔබ්ජෙක්ට් එක දැන් තියෙන්නේ මේ නිව් පොසිෂන් එකේ කියලා ස්ථිර වෙලා තියෙන්නේ. දැන් අර අපිට හදිස්සියේ දැන් ග්‍රැබ් කරලා ග්‍රැබ් කරගෙන යනකොට වැරදීමක් වෙනවා ඒ පොසිෂන් එකට නෙමෙයි එන්න ඕන. එහෙම හිතලා ග්‍රැබ් කරන අතරේ ඉන්නේ ඔයාලට රයිට් ක්ලික් කරලා ඒ නැවතත් අර කලින් තිබ්බ පොසිෂන් එකට ගේන්න පුළුවන්. ඊට පස්සේ ඊළඟ වැඩගත්තේ තමයි මම කතා කරන්න යන්නේ 3D cursor එක ගැන. 3D cursor එක කියන්නේ මේ මෙතන තියෙන cursor එක. එතන තමයි ඕනම object එකක් අපි add කරාම එතන තමයි initially add වෙන්නේ. center point එක වගේ ක්‍රියා කරන්න එතන. ඒතකොට දැන් මෙතනදී මේ ball එක center point එක වශයෙන් තියෙනවා. මේක Z axis එක දිගේ මම හැදට ගෙනිච්චා. නැත්තම් ආයෙ මම මේ Z axis මම තව add කරන තව circle එකක්. USP එක තව circle එකක්. තව මෙතෙන් add කරනවා තව cube එක. ඕනේ දැන් cube එක තියෙන තැනම තමයි sphere එකත් හැදෙන්නේ. center point එක වශයෙන් තමයි මේ cursor එක 3D cursor එක ක්‍රියා කරන. ඉතින් අපේ 3D cursor එක මෙතන මේකෙන් වෙනස් කරගන්න පුළුවන් තමයි කැමති තැනකට 3D cursor එක මේ විදිහට වෙනස් කරගන්න පුළුවන්. දැන් බලන්න 3D cursor එක මම මෙතෙන් දැම්මා. ආයි අපි ඇඩ් කරොත් ඔබ්ජෙක්ට් එක ඇඩ් වෙන්න ඕනේ එතෙන්ට. එතකොට අපි බලමු ඇඩ් කරලා ඔබ්ජෙක්ට් එක මම ඇඩ් කරනවා ෆෝන් එක. ෆෝන් එක ඇතුලේ එතෙන්ට. දැන් ඔයාල දකින්න ඇති 3D cursor එක තියෙන තැනට තමයි කෝන් එක ඇඩ් වෙන්නේ. ඉතින් අපි මේ විදිහට අපේ ඔබ්ජෙක්ට්ස් ටික ඇඩ් කරගෙන ඉවරයි. දැන් අර මම බේසිස් ටික කියලා දීලා ඉවරයි ඔයාලට. ග්‍රැබ් කරගන්නකොට ග්‍රැබ් නැහැ අපි 3D කර්ස් එකෙන් සිලෙක්ට් එකට ගියා. මම මේ විදිහට මේක සිලෙක්ට් කරනවා. මේ විදිහට සිලෙක්ට් කරාට පස්සේ අපි G එකත් එක්ක Z ප්‍රෙස් කරොත් Z අක්ෂය දිගේ අපිට මූව් කරන්න පුළුවන්. මම ඒක කලින් කියලා දුන්න කියලා මතකයක් නැහැ. මම ඒක සායි කියලා දෙන්නම්. කෝන් එක අපිට G එකත් එක්ක Y X Z axis එකේ ආයි. Z axis එක Y axis එක and X axis එක මේ විදිහට ඇක්සිස් තුනේ තියෙනවා. G එකත් එක්ක ග්‍රැබ් කියන කී එකත් එක්ක අපිට මූව් කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි අපි G කියන ටූල් එක හැන්ඩල් කරන්නේ. ඉතින් හදිස්සියේවත් දැන් අපි මේ විදිහට ගියා. අපිට පොසිෂන් කරගන්න ඕනේ හරියට මෙන්න මේ ලයින් එක උඩට. ඒක පොසිෂන් කරගන්න පුළුවන් මේ විදිහට මේක උඩට. මේ විදිහට ගෙනිච්චා.
ඉතින් මේ විදිහට කරගන්න පහසු වෙන්නේ අපිට මෙන්න මේ orthographic කියන වීබ් එකෙන්. එතකොට ඒ වීබ් එක එන්නේ මේ grid එක කියන එක on වෙනවා තිබ්බත් grid එක off කරත් වෙන්නේ මෙන්න මේ විදිහට. අපිට grid එකක් බලා ගන්න නැහැ. හරි. එතකොට හරි අමාරුයි අපිට position කරගන්න හරියටම තියෙන්නේ ඒ position එකේද කියලා බලා ගන්න හරි අමාරුයි. ඉතින් ඒක නිසා ඔයාලා grid එක off වෙනවා නම් grid එක දාගන්න. grid එක දාගෙන ඔයාලට පුළුවන් විට් එකත් එක්ක අර පොසිෂනින් කියන එක හරියටම කරගන්න. ඉතින් මේ විදිහට තමයි මේක බේසික්ස් ටික. ඉතින් මෙතනින් අර අපි ඇඩ් කරන ඔබ්ජෙක්ට්ස් වල හයරාකි එක පෙන්නනවා. කලින් කිව්වාගේ මෙතනින් ටූල්ස් ටික පෙන්නනවා. ඉතින් ඔයාලට පුළුවන් රොටේට් කරනවා නම් මේක රොටේට් කරගන්න, ඔබ්ජෙක්ට් එක ස්කේල් කරගන්න පුළුවන් මේක ස්කේල් කරගන්න, ඒ ටික දැනගන්න පුළුවන්. එතකොට ඊළඟට සෙමෝනාලට කියලා දෙන්න කොහොමද ඔබ්ජෙක්ට් එකක් නිවැරදිව කලර් කරගන්නේ කියලා.